හෙලෝ ගයිස්, කාටුනට ආදරය කරන ඔගොල්ලෝ හැමෝම අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ චැනල් එකෙන් අරන් එන තවත් අලුත්ම කාටුන් එපිසෝඩ් එකකට. ඉතින් අද අපි ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් නරඹපු අපි රජීබ්බෝ කතා මාලාවේ දෙවෙනි කොටස. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති පළවෙනි කොටසදී අපි බැලුවා කොහොමද මේ ජපානයේ ප්‍රශ්නයක් ඇති වෙලා නිව්යෝක් නගරයේ කානුපති ජීවත් වෙන නින්ජ මාස්ටර් කෙනෙක් ඔහුගේ සුරතල් කැස්බෑවුන් එක මියුටජන් කියලා රසායනිකයකට නිරාවරණය වෙලා ඔවුන අර්ධ මනුෂ්‍ය අර්ධ සත්‍ය විකෘතිකයන් බවට පත්වෙච්ච විදිය, ඊට පස්සේ නගරයේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඒප්‍රිල්ට පහර දෙන්නේන මැරේ කණ්ඩායමක් නිසා මේ ඒප්‍රිල් රජීබ්බ කට්ටියත් එක්ක ෆිට් වෙන ආකාරය සහ සාකිය කියලා හැඳින්වෙන මේගොල්ලොන්ගේ මාස්ටර්ගේ පරම සතුරත් එක්ක සටන් කරන්න හුව සොයාගෙන යන ආකාරයත් අපි මේ කතාවෙත් දැක්කා. ඉතින් එතනෙත් තමයි මේගොල්ලන්ට අර රොබෝ නින්ජලා එක්ක ලොකු සටනක් දියත් කරන්න සිද්ධ වුණේ. ඉතින් ඔගොල්ලෝ තාම එපිසෝඩ් එක බැලුවේ නැත්නම් මෙතන උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා දැම්මම ගිහිල්ලා ඒ කතාව නර්බලෙන්ඩයි කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. මොකද ඊට පස්සේ සිදුවෙන කතාව තමයි අපිට මේ එපිසෝඩ් 2 එකේදී නැරඹීමට හැකියාව තියෙන්නේ. ඉතින් ඔගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම අපි සබ්ස්ක්‍රයිබ් කරලා notification bell එකත් on කරගෙනම අපිත් එක්ක එකතු වෙන්නයි කියලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතින් මේ මගින් මේ වගේ ස්කුබිඩූ, බැට්මන් සහ රජිබ් වගේ සුපිරිම කාටුන් කතා නැරඹීමේ අවස්ථාව ඔයගොල්ලන්ට උදා වෙන නිසා. ඉතින් අපි දැන් බලමු මේ එපිසෝඩ් 2 එකේදී චූටිත් එක්ක එකතු වෙලා මේ රජීබ්බ මොන වගේ මිෂන් එකක්ද ප්ලෑන් කරන්නේ, ඒ වගේම මේ රජීබ්බට මුහුණ දීම සඳහා සාක්‍යයා මේ පාර ගහලා තියෙන ප්ලෑන් එක මොකක්ද කියලා. එහෙනම් අපි දැන් බලමු මොකක්ද සිද්ධ වෙන්නේ යන්නේ කියලා. ඉතින් මේ කතාව ආරම්භෙදිම අපිට වෙන්නේ අපි රජීබ්බ කණ්ඩායම අර කලින් දවසේ ගොඩ නැගිල්ල සිද්ධ වෙච්ච ජල්ගෙන්මත් එක්ක බොහොම තෙහෙට්ටුවට පත් වෙලා නිදාගෙන ඉන්න ආකාරය. ඉතින් චූටි උදේම ඇවිල්ලා මේගොල්ලෝ කට්ටියවම ඇහැරවනවා එයත් එක්ක මේ සිදුවීම ගවේෂණය කරන්න යන්න. මොකද එයා මේ වෙනකොටත් ලොකු උනන්දුවකින් තමයි ඉන්නේ මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා සොයාගන්න. ඉතින් මේගොල්ලෝ උදේම නැගිටලා මේගොල්ලොන්ගේ පුහුණු වීම ටිකක් කරලා අර චූටිගේ බලවත් පෙරෙත්තේ නිසාම මේ ටෙක්නොඩ්‍රෝම් එක කියන සාකියාගේ වාහනේ තියෙන්නේ කොහෙද කියලා හොයන්න පිටත් වෙනවා. ඉතින් මේගොල්ලෝ අර බිල්ඩිමේ පොළොවෙන් යට කොටස කියලා හිතන තැනට මේ කණු පද්ධතිය දිගේ ළඟා වෙනවා. එතකොට මේගොල්ලන්ට දකින්න හම්බෙන්නේ සම්පූර්ණයෙන්ම පොළොව ඇතුළේ ඉතුරුලා තියෙන විශාල කුහරයක් විතරයි. මේ බිල්ඩිමට යටින් මේගොල්ලන්ට කිසිම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ විශාල කුහරය ඇතුළෙන් මේ විදිහටම සැදිච්ච දිග උමගක් වගේ එකක් මේගොල්ලෝ දකිනවා. ඉතින් මේගොල්ලන්ට හිතාගන්න බැරි වෙනවා මොන වගේ දෙයක් නිසාද මේ වගේ උමගක් නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ මේ ගැන ඉස්සෙල්ලම ඒගොල්ලොන්ගේ මාස්ටර් දැනුම් දීලා ඉන්න ඕනේ කියලා නැවතත් ඒගොල්ලොන්ගේ කාණු පද්ධතිය බලා යනවා. මේ අතර වාරේ සාකියට ගොඩක් තරහ ගිහලා තමයි ඉන්නේ. මේ විදිහට ඉබ්බෝ හතර දිනක් එයාගේ මුළු සේනාවම පරද්දපු නිසා ඉතින් මේ අතර වාරේ තමයි ක්‍රෑන්ක් කියලා හැඳින්වෙන මොළකාරයා මෙයාට කතා කරන්නේ, ඇත්ත එක කතා කරන්න අවශ්‍යයි කියලා. ඉතින් එතනට ගිහිල්ලා මේ දෙන්න කතා කරද්දී මොළකාරයා මෙයාට කියනවා මං ඔයාට මේ වගේ සුපිරිම තාක්ෂණය සහ ආයුධ රොබෝල මේ හැම දෙයක්ම ලබා දුන්නා, ඒ වුණාට මං ඔයාගෙන් ඉල්ලපු එකම දේ වෙන මට ශරීරයක් හදලා දෙන්න ඔයාට තාම බැරි වුණයි කියලා. ඉතින් මේ මොළකාරයට ඕනෙලා තියෙන්නේ ඉක්මනටම ශරීරයක් හදාගෙන එයාගේ මාණය වන එක්ස් කියන මාණී ඉඳන් එයාගේ සේනාව අපේ පෘථිවියට ගෙනල්ලා මේ පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා මේක යටත් කරගන්න. ඉතින් සාකිය කියනවා ඔයාට ශරීරයක් හදලා දුන්නොත් ඔයා මටත් වඩා බලවත් වෙනවා, ඒ වගේම හමට යොෂි සහ එයාගේ මේ ඉබ්බු ඉන්නකම් අපිට මේ මිෂන් එක කොහොමත් කරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා මම තාමත් ඒක ගැන කල්පනා කරමින් ඉන්නේ කියලා. ඉතින් එතකොට මේ මොළකාරයා කියනවා ඔයාගේ සතුරු ටික මම පරද්දලා දැම්මොත් ඔයා මට ශරීරයක් හදලා දෙනවාද කියලා. ඉතින් සාක්‍ය එතකොට කියනවා එහෙනම් මට කිසිම ප්‍රශ්න නැතුව ඒක කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මොළකාරයා කියනවා මේ මියුටජන් එක හමටෝ යොෂිගේ කානුවට දාලා එයාව මරන්න උත්සාහ කරේ ඔයාමයි. එකින් උනේ ඒගොල්ලොන්ගේ සත්ව පවර් එක තවත් බලවත් විකෘතිකයන් බවට පත් වෙච්ච එක. ඉතින් ඇයි ඔයාට ඒක ඔයාගේ මිනිස්සුන්ට කරන්න බැරි ඊටත් වැඩිය බලවත් සත්තුන්ගේ ශක්තියින් යොදාගෙන කියලා. ඉතින් ඊට පස්සේ සාකියා එවෙලෙම රොබෝල දෙන්න කියවනවා නිව්යෝක් නගරේ සත්වත්තට මේ සත්වත් ඉන්න ශක්තිවන්ත සත්තු දෙන්නෙක් අරගෙන ඉන්නයි කියලා. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා ඒක ඉන්න ශක්තිවන්තම වල්ලූරවයි රයිනෝ කෙනෙක්වයි මේ විදිහට පොළොව යටින් ඒගොල්ලොන්ගේ ටෙක්නොඩ්‍රෝම් එකට අරගෙන එනවා.
ඉතින් ඊට පස්සේ රජීබ්බ සෙට් එක මේක ගිහිල්ලා ඒගොල්ලන්ගේ මාස්ටර්ට කිව්වම මාස්ටර් කියනවා සාග්‍යා කියන්නේ මං ජීවිතේ දැකපු කපටි මනුස්සයා එයා මේ විදිහට ටෙක්නෝරෝම් කියන කුමක් හෝ දෙයක් එක මෙතනින් අතුරුදහන් වෙලා තියෙනවා කියන්නේ මේක මොකක් හරි විශාල ප්ලෑන් එක ආරම්භය වෙන්න පුළුවන් ඒකේ සත් දැම්මම අපි මේ ටෙක්නෝරෝම් එක සහ සාක්‍යව හොයාගන්න ඕනේ කියලා මේක හොයන්න යන මිෂන් එකට මාස්ටරුත් මේ අපි රජීබ්බ කට්ටියත් එකතු වෙනවා ඉතින් මේ අතරවාරේ සාකියා අර එයාගේ සේවකයන් ලවා මේ විදිහටම විකෘතිකෙන් නිෂ්පාදනය කරන්න තමයි යන්නේ. ඉතින් මෙයා මේකට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන දෙන්නෙක්ට ආරාධනා කරනවා. ඉතින් මේකට ඉදිරිපත් වෙන දෙන්නව මේ ආරගෙන ගිහිල්ලා එයාගේ ලැබ් එකට දාලා අර මොලකාරයා මෙයාට ලබා දුන්න මියුටජන් කියන රසායනිකය උපයෝගී කරගෙන මේ දෙන්නවත් වැඩිපුර ශක්තියක් තියෙන විකෘතිකෙන් බවට පරිවර්තනය කරන ආකාරය අපිට පෙන්වනවා. ඉතින් නැවත චැනල් 6 කියන මේගොල්ලන්ගේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට යන චූටිව එයාගේ ලොක්කා විසින් අර සත්තු අතට යවනවා පොළොවේ අතට සත්තු ඇදන් ගිය නිවුස් එක කවර් කරන්න කියලා. ඉතින් මේ කවර් කරන්න යන මෙයා චැනල් බිල්ඩින් එකෙන් එළියට එද්දිම මෙයාට හම්බෙනවා අපේ රජිබ්බ කට්ටිය මෙයාගේ බිල්ඩින් ගාවට ඇවිල්ලා ඉන්න ආකාරය. බලාගෙන යද්දී මාස්ටර් තනියම අර සුන්බුන් අස්සෙන් රිංගල ගිහිල්ලා තියෙනවා. මේගොල්ලන්ට ඒ සුන්බුන් අතරින් යන්න බැරි නිසා මේගොල්ලෝ කාණු පද්ධතියෙන් ගොඩට මතුවලා උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට තමයි මේ විදිහට චූටිව මේගොල්ලන්ට හම්බෙන්නේ. නමුත් මේ හේතුව නිසා මාස්ටර් ස්ප්‍රින්ටව අර ටෙක්නෝඩ්‍රෝම් එක ගාවට ගියාම ඒකේ රොබෝ කෙනෙක් විසින් අල්ල ගන්න ආකාරය අපිට පෙන්වනවා. ඉතින් ඊට පස්සේ මේගොල්ලොත් එකතු වෙලා චූටිත් එක්ක යනවා මේ සත්තු අතේ පොළොවේ යටර සත්තු ඇදන් ගිය කේස් එක පරීක්ෂා කරන්න. ඉතින් එතනට ගිහිල්ලා මේ පොළොවේ යටර ඇදන් ගිය කුහරේ දිගේ අපේ රජීබ්බ කට්ටිය පහළට බහිනවා. මේගොල්ලෝ ඇතුළු වෙච්ච ගාම මේගොල්ලොන් වැටෙන්නේ අර ටෙක්නෝඩ්‍රෝම් එක ගාවට. ඉතින් මේක ගාවට ගියාපම මේගොල්ලෝ දකින්නවා ඒගොල්ලන්ගේ මාස්ටර්ගේ සැර ඇටිය බිම වැටලා තියෙනවා. ඉතින් මේ වෙලාවෙම සාකියාගේ කණ්ඩායමේ රෙකෝඩින් එකක් ප්ලේ වෙලා කියනවා ඔගොල්ලන්ගේ මාස්ටර් බේරගන්න ඕන නම් ටෙක්නෝඩ්‍රෝම් එක ඇතුළට එන්නයි කියලා දොර විවෘත වෙනවා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ මේක ඇතුළට යනවා. ගියාපුවම මේගොල්ලන්ට මුහුණ දෙන්න අමාරු විදිහේ උගුල් වගේක් මේ සාකියා විසින් අටවලා තියෙනවා. ඉතින් මේ උගුලිනුත් බේරලා ඊට පස්සේ මේගොල්ලන්ට අමුතුම විදිහේ රොබෝල කණ්ඩායමක් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේකටත් ඉතාම සාර්ථක විදිහට මුහුණ දෙන අපේ රජීබ්බ කණ්ඩායම මේ රොබෝල ඔක්කොමලම විනාශ කරලා දාන්නත් මෙතනදී සමත් වෙනවා. ඉතින් මේ කට්ටියගෙම බාලය වන මොනිස් තමයි මොලේ කල්පනා කරලා මේකේ අවසාන රොබෝ දෙන්නව එකිනෙකා මත හප්පලා විනාශ කරවන්නේ. එතනින් පස්සේ මේගොල්ලෝ විනාශ කරන්න විශාල කටු රෝදයක් පෙරලීගෙන නිසා මේගොල්ලෝ ඒ අසල් තියෙන බිත්තියක් උපුරවගෙන ඒ ආබද කාමරයට ඇතුල් වෙනවා. ඉතින් එතකොට තමයි මේගොල්ලෝ දකින්නේ ඒගොල්ලන්ගේ මාස්ටර්ව උඩ ගැට ගහලා තිබෙන ආකාරය. ඉතින් ඒ අවස්ථාවේදී මෙතනට සාකියා සහ ඔහුගේ අර රොබෝ නිංජලා පැමිණෙනවා. ඉතින් ඊට පස්සේ සාකියා අපේ ජිබ්බන්ට කියනවා මම තමයි මියුටජන් යොදාගෙන ඕගොල්ලොන්ව නිර්මාණය කරේ. ඒක නිසා ඇත්තටම ඕගොල්ලෝ සේවය කරන්න ඕනේ මටයි කියලා. නමුත් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැති අපේ ජිබ්බ කණ්ඩායමත් එක්ක සටන් කරන්න සාකියා එයාගේ අලුතෙන්ම නිෂ්පාදනය කරපු විකෘතිකයන් දෙන්නව යොදවනවා. ඉතින් මේ එක්කෙනෙක් රයිනා සහ අනිත් එක්කෙනා තමයි සූකර. ඉතින් මේ දෙන්නට කොච්චර අපේ ජිබ්බන්ට සහ මාස්ටර්ට වඩා ශක්තියක් තියෙන සතුන්ව ආරෝපණය කරලා තිබ්බත් මේ දෙන්නගේ මොලේ නම් පොඩ්ඩක්වත් වැඩි වෙලා නැහැ. ඒ නිසා මේ දෙන්නව බොහොම පහසුවෙන් රවට්ටලා පරාජය කරන්න අපේ ජිබ්බ කණ්ඩායම සමත් වෙනවා. ඊට පස්සේ මේගොල්ලොන්ගේ මාස්ටර්වත් බේරගෙන මේගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ කාණු පද්ධතියෙන් ගොඩට ආපුවම රයිනයි සූකරයි තුවක්කු දෙකක් අරන් ඇවිල්ලා මේගොල්ලන්ට වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයාලා මේ දෙන්නගේ තුවක්කු දෙක විනාශ කරත් මේගොල්ලොන්ගේ ශක්තියත් එක්ක අපේ රජී බොන්ට ටිකක් හැප්පෙන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ මේ දෙන්නව බොහොම කෝපයට පත් කරලා සත්තු අත්ත ඇතුළට එක්කගෙන යනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නව රවට්ටලා කූඩුවක් ඇතුළට දාලා මේ දෙන්නව සත්තු වගේ හිර කරලා දාන්න බොහොම පහසුවෙන් අපේ රජී බොන්ට පුළුවන් වෙනවා. මොකද මේ දෙන්න ඇත්තටම ගොඩක් මෝඩ පුද්ගලයන් දෙදෙනෙක් නිසා. ඊට පස්සේ මෙතනට එන චූටි අපේ රජිබ්බන්ට කියනවා අනේ මට හොඳම හරිය මිස්සලානි කියලා. එතකොට තමයි අපේ රජිබ්බ පෙන්වන්නේ අර සත්තුවත් ඇතුලේ හිර කරලා ඉන්න රයින සහ සූකර. ඉතින් චූටි ගිහිල්ලා මේ දෙන්නගේ සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා මෙයාට ප්‍රවෘත්ති වලට අවශ්‍ය වාර්තාව සකස් කිරීම සඳහා. ඉතින් ඊට පස්සේ චූටිගේ වාහනේ නැගලා මේගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලන්ගේ කාණු පද්ධතිය තියෙන ගෙදරට යනවා. ඉතින් ඊට පස්සේ සාකියා විසින් යවන රොබෝ කෙනෙක් පොළොවෙන් උඩට මතුවෙලා මේ රයිනවයි සූකරවයි අර කූඩුවෙන් නිදහස් කරලා ඇදගෙන යනවා. සාකියාට ඔව් දෙන්නත් එක්ක සාකච්ඡා කරගන්න දෙයක් තියෙනවා කියලා. ඉතින් මේ දෙන්නත් බොහොම බයෙන් මේ විදිහට යන ආකාරය තමයි අපිට මේ කතාවේ අවසානයට පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මේ සුපිරිම
අපි රජිබ්බෝ දෙවෙනි කතාව අවසන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ තාම පළවෙනි කතාව බැලුවේ නැත්නම් මෙතන උඩ තියෙන ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මීට කලින් ආපු කතා සහ මීට පසු ආපු කතාත් ඔක්කොම නැරඹීමේ හැකියාව ඔයගලන්ට තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඒ වගේම කමෙන්ට් කරලා ඔයගලන්ගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම ඔයගලන්ට යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලන්ටත් මේක නැරඹීමේ අවස්ථාවක් ඔයගලන් ලබා දෙන්න පුළුවන්. මොකද ඒගොල්ලොත් ගොඩක් ආසවේ පොඩි කාලේ නරඹන්න ලැබුණු හෝ ලැබුණ නැති මේ අපි රජිබ්බෝ කතාව නැවත දැක ගන්න අවස්ථාවක් තියෙනවනම්. ඉතින් ඒ වගේම ඔයගලන්ට අනික් කාටුන් කතා බැලීම සඳහා දැන්ම අපේ channel එක subscribe කරලා එකතු වෙන්නයි කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේකේ 3 වෙනි episode එකේ මොකද වෙන්නේ කියලා දැනගන්නත් ඔයගොල්ලෝ ආසාවෙන් ඇති. ඉතින් episode එක මේ වෙනකොට release වෙලා නම් මෙතන උඩ link එකෙන් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඒක නරඹන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ episode එකෙන් ඔයගොල්ලෝ ඉක්මනට හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම ජය ජය.